crime room lankave pratham vathawata handunnadena land leasing lesi meetamak वत्मन रजे पसुगे सेप्टेंबर 27 වනදා සිට ක්‍රියාත්මක වන ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට නියමිත ආයතනවල කටයුතු අවසන් කිරීම පිළිබඳ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණා. අදාළ ගැසට් පත්‍රයට අනුව වසා දැමීමට වන අදාළ ආයතන ලැයිස්තුවේ සීමා සහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමද ඇතුළත්. මේ පිළිබඳව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ මාධ්‍ය ප්‍රකාශක රවි කුමුදේශ මහතා මෙලෙස අදහස් පළ කළා. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ අද දවසේ මාධ්‍ය ආවරණයේ විශේෂයෙන්ම වර්තමාන ආණ්ඩුව ඇවිල්ලා ගහපු පළවෙනි ගැසට් පත්‍රයේ තියෙන සඳහනක් පිළිබඳව එකහෙලා කියන්නේ මේක හිතාමතා වෙන දෙයක් කියලා. නමුත් අපි පක්ෂයක් විදියට දකිනවා මේ සමහර සභාපතිලාගේ සමහර ලේකම්ලාගේ සමහර රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ කිට් වෙලා ඉන්න අයගේ දිහා බැලුවහම ඔවුන් ඉතිහාසයට යම් යම් නෑකම් කියන කාරණා කටයුතු යෙදිලා තියෙනවා. ඒක වර්තමාන රජයේ ඉන්න අය දන්නේ නැහැ. මොකද ඔවුන් රජයක් වැඩ කරලා නැති නිසා. එතකොට මේ 2024 සැප්තැම්බර් මාසේ 27 වෙනි සිකුරාදා මේ ගහපු ගැසට් පත්‍රයේ මේකේ තියෙනවා ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට නියමිත දෙක තීරුවේ දැක්වෙන අයිතම අංක 54 සිට 57 දක්වා වන ආයතනවල කටයුතු අවසන් කිරීම. ඒ ලිස්ට් එකේ ඒ දෙවන තීරුවේ තියෙන දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා කියන ගොඩේ මේ තියෙන හැම එකක් ගැනම අපිට අදාළයි. සීමා සහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම කියන එක 57 වන තීරුවේ තියෙනවා. එතකොට දැන් පෞද්ගලීකරණය කරන්නේ නැහැ, විකුණන්නේ නැහැ, මේවා රැකගන්නවා කියන එක ඇතුලේ මේ ආයතන ගණනාවක් තියෙනවා. නමුත් මේ ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට සූදානම් වෙනවා නම් ඒක සම්බන්ධයෙන් තියෙන තත්ත්වය හෙළිදරව් කරන එක මං හිතන්නේ පක්ෂයක් විදියට අපේ වග. ත්‍රිපෝෂ සමාගම කියන්නේ දුප්පත් මිනිස්සුන්ට තියෙන එකම පෝෂණ වැඩසටහන කිව්වොත් නිවැරදි. අපි මේ කාරණාව ගැන අවධානය යොමු කරන්නෙම මේක මතුපිට තියෙනවට වඩා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම සඳහා පෞගේ කාලාන්තරයක් තිස්සේ වැඩ කරපු කණ්ඩායමක් හිටියා. පෞගේ කාලාන්තරයක් තිස්සේ මේ සමාගම මිලදී ගන්න උනන්දු වෙච්ච පෞද්ගලික සමාගම් කීපයක් හිටියා. කරුණාකරලා මේ කාරණාව පිළිබඳව මීට වඩා සංවේදී වෙන්න සහ මේ කාරණාවේදී ඔබට වැරදි උපදෙස් ලැබිලා තියෙනවා නම් ඒ වැරදි උපදෙස් පිළිබඳව අධ්‍යයනයක් කරන්න. ඇයි මේ සමාගම ඈවර කරන්නේ කියන කාරණාව පිළිබඳව පසුබිම් කරුරු මහජනතාවට හෙළිදරව් කරන්න. මේ අතර එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ තවත් ජනහමුවක් අද පස්සරුවේ පිළියන්දල දී පැවැත්ුණා. ඔබේ ජීවිත කාලය පුරාවට ඔබ දකින්නවා ලංකාවේ ප්‍රධාන දේශපාලන කඳවුරු ඓතිහාසිකව හැදිච්ච එක්සත් ජාතික පක්ෂය. ඒකට මොකද උනේ කියලා දැන් හැමෝම දන්නවා. අලියා ඉතිහාසයේ දෙක් වෙලා සිලින්ඩරයක් මතු වෙලා තිබෙනවා. ඒකෙන් කැඩලා ගිය කොටසක් සදබේ විදියට ඉන්නවා. ඒකත් කොයි වෙලාවෙද කියන්න බෑ. ඉතිහාසය පුරාවට ඔබ ඡන්දේ දීපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් තිබුණා. ඒකත් දැන් ඉතිහාසයේ නටබුන් අතර ඔබට මතකයේ තියෙනවා. ඒකෙන් කැඩිලා ආපු පොහට්ටුව කියලා පක්ෂයක් හැදුණා 2019 දී පිට්ටනි ඔළු ගෙඩි වලින් පුරවපු. දැන් ඒකත් කුඩුපට්ටම් වෙලා අර ඉතිහාසයේම කොටසක් වෙලා තියෙනවා. ඔය අතරේ ජනතා විමුක්ති පෙරමුණ කියලා තව පක්ෂයක් තිබුණා. ඒකටත් තමන්ගේ ජීවිත කාලය පුරා ඉගෙන ගත්ත දේවල් අමතක කරලා තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරලා අලුත් වෙස්මුණක් දාගන්න උනා. 2019 දී මහා ජන රැල්ලක් තිබුණා වගේ ඒ ජන රැල්ල ඒක වටේට දැන් ඇවිල්ලා තියෙනවා. අර පොහොට්ටුවට උනා වගේම ඒකේ අනාගතයත් බොහොම අවිනිශ්චිතයි කියලා අපි දිගින් දිගටම ඔබට මතක් කරගෙන යනවා. දැන් හොරවල්නවා කිව්වා. අන්තිමට ඒ දවස්වල මට මතකයි හොඳට කියනවා කතාවවල අපි ඇවිල්ලා සතියෙන් 60-70 කිරේ දානවා කියලා. අන්තිමට කිරේ ගියේ එක්කෙනයි දෙන්නයි අර ජොන්සන් සතියෙන් එළියේ. දැන් අපි දන්නවා ජොන්සන් ප්‍රනාන්දු ලංකාවේ හිටපු දූෂිතම දේශපාලකයා. ඔහුගේ වංචා දූෂණ ගැන මේ ප්‍රසිද්ධිය කතා කරලා තියෙනවා, දේශපාලන වේදිකාවල් කතා කරලා තියෙනවා. දැන් අන්තිමට හිරේට ගත්තර වාහනයක පොඩි ප්‍රශ්නයක් කියලා විතරයි. ඒකත් ප්‍රශ්නයක් තමයි. දැන් ඒක විතරද ප්‍රශ්නේ? දැන් මිනිස්සු එළියේ සතියේ. දැන් කේන්ද්‍රීය ගෑවිලා තියෙන කාටද? කේන්ද්‍රීය ගෑවිලා තියෙන ආණ්ඩුවට. ජොන්සන් හිරේට ගත්ත කියලා කවුරුත් කේන්ද්‍රීය ගෑවෙ නැහැ. මේගොල්ලෝ සතියේ නේ හිරේට යන පොඩි බොරු චෝදනාවක් දාලා දැන් ඒගොල්ලෝ කේන්ද්‍රීය ගන්නවා ඒකට.